सिरी बलन वाला गैबे संग वीला तो के वटे राउ मग्यन ये पारिंग इन्न अपित तेक इन्न हरी पार की अन्न हरी पार की अन्न कैमराई स्टार्ट इसी बोला स्टार्ट एक्शन आरिति बोरिति कांबी कुरु बोटल काटू आरिति बोरिति कांबी कुरु बोटल काटू एक कतट अंगर दंगर सारुं बोले एक कतट अंगर दंगर सारुं बोले पत्तेरिंग एवित नेफ्द याम केनेक ගන්න ගන්න මාගේ රූපේ මං ෆොටෝ දෙනික් නමද ගමද වයස එක පින්තූර විස්තරේ පත්තරේට වැටෙනකන් අනේ වැටෙනින්ද යන්නේ නෑ අනේ බෝලා මේක SMS කැමරාවක් නෙවෙයි ඕනම දුරක ඉන්න කෙනෙක් ලං කරලා බලන්න පුළුවන් මගේ කැමරාවෙන් පුළුවන් බෝලගේ කැමරාවෙන් පුළුවන් ළඟ ඉන්න මිනිස්සු දුර කරලා බලන්න දෙකම එකයිනේ පණ්ඩිතසි ඔන්න එහෙනම් ෆන් ස්ට්‍රීට් වීඩියෝ ශරිෂරමින් කැමරා කරන පණ්ඩිත ඉසි සහ සුපිරිනලු බෝලා බෝලා ගයන්න ගයන්න මාරු ගත ගන්න මැණිකේ මගේ ඇසි දුවිලි පිරියතේ බොෂි කඳුළු වැහි වාහන බොහෝ ඇති මිනිසුන් නිහා මිහා යාවි ආයේවි බෝලගේ දිගම ලොම්බ අරගෙන මම කරලා රාමු දට්ටික වැඩිලා කැඩිලා විරිතන් නැතුව ඉන්න බෝලා අපහාස නොකරන් පණ්ඩිතිසි ඔබේ කැමරාව දුටු සැනින් සිතට පැණයක් නැගුණි කොහොමද කැමරාවෙන් ෆොටෝ වඩින්නේ ෆොටෝ ගන්නව නම් ෆොටෝ ගන්න ප්‍රශ්න අහනව නම් ප්‍රශ්න අහන්න ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ විද්‍යා බින්දු අඳුරු කුටිය තුල දොර ගුලුලාගෙන ගහන මේ ෆොටෝ ඔලුවත් නෑ බුල කකුලත් නෑ බුල කඳ විතරයි ඇත්තේ ඕහෝ කඳ විතරයි ඇත්තේ මිස්ටර් මොකෝ ඇයි කකා මා අත තියෙන මේ දුර බලන කණ්ණාඩියෙන් ඈත තියෙන දේ ලං කර බලාගත හැක අයියෝ මට නම් ওই දුර බලන කණ්ණාඩි ඕනේ මගේ මේ ඇස් දෙක තියෙනවා ආන් ඉන්නවා හිරු එතුමා කොච්චර ඈත දින්නේ මට හොඳට පේනවා මොකෝ මං ලං කරලා බලන්නේ ඒක තමයි දැන් තමයි තේරුනේ දුර දක්නියක් ඕනේ නෑනේ ඔය හිරු පේන්නේ අසල ඒක තමයි ඇත්තටම මිස්ටර් මොකෝ ඇයි කකා දුර දක්නියක් මගේ ඇස් දෙකට හයි කරොත් මොකද වෙන්නේ මොකද වෙන්නේ කතරගම කිරිවේර අනුරාධපුරේ පොළොන්නරුව අපේ ගෙදරින්දම බලදේකි ඇත්තද වඳින්නත් පුළුවන් ආ ඔමි නෝමි නෝමි දෙකක් ගන්න යන්නේ සමාල්ට ඔළුව නැති වෙයි කකුලුත් නැති වෙයි හැබැයි බඩ තියෙනවා කමන්නේ කමන්නේ කොහොමරි ෆොටෝ එකක් ආ හරි මාගේ මේ අඳුරු කුටිය තුල සවි කරලා තියෙන කැමරාවෙන් ඕ නෑම රූප රාමුවක් ගන්න පුළුවන්. පිටිය දින රූප රාමු මා ලබා ගන්නවා. ඕ නෑම පින්තූර රූප රාමුවක් පිටියේ උනත් එල්ලන්න පුළුවන්. ඇත්තටම විද්‍යා බින්දු ඔය කැමරාවෙන් කොහොමද ෆොටෝ අල්ලන්නේ? කැමරාවේ ඩාක් කැලි වැලි තියෙනවා. පළවෙනි එක තමයි කාචේ. කාචේ. ඒ කාචේ අපේ ඇහැ වගේම ක්‍රියාත්මක කරනවා. ඔගලොන් අත්කාච අත්කාච දැකලා දිනේ අන්න ඒ වගේ පුංචි උත්තල කාචයක් තමයි මේක ඉස්සරහා තියෙන්නේ පින්තූරයක් කැමරාවේ සටහන් වෙන්නේ මෙන්න මෙහෙමයි
වස්තුවකට ආලෝක කිරණයක් වැටුනහම ඒ ආලෝක කිරණ මේකේ උත්තල කාචය හරහා ඇවිල්ලා උඩු යටිකුරු ප්‍රතිබිම්බයක් සෑදෙනවා. ඒක කැමරාවේ සටහන් වෙනවා. එතකොට විද්‍යා බින්දු තව වෙන මොකුත් නැද්ද? මේකේ ලෙන්ස් එක ඉස්සරහා තියෙනවා අරින්න වහන්න කවුලුවක්. එහෙම නැත්තම් සංවරකයක්. එහෙම නැත්තම් සට එකක්. සමහර කැමරාවල ඇතුලෙන් සට එක තියෙනවා. විද්‍යා බින්දු මල්ලි මේ කැමරාවේ තියෙන රූප කොහොමද වෙනම කඩදාසියකට වදින්නේ? මේ කැමරාවේ නම් තියෙන චිප් එකක්. මේක ගිහිල්ලා පරිගණකයකට දැම්මහම ප්‍රින්ට් කරලා අපිට එවලෙම උනත් එළියට ගන්න පුළුවන්. ඉස්සර කාලේ කැමරාවල තිබ්බේ දලසෙයා පටයක්. ඒක අරන් ගිහිල්ලා රසායනික ද්‍රව්‍යයකට දාලා හොදලා ගත්තාම අපිට පින්තූරේ ලබා ගන්න පුළුවන්. කැමරාවෙන් බෝලා බඩේ අමාරුවක් හැදුනහම බඩේ ෆොටෝ එකක් ගත්තාම බඩේ පණුව බලන්න පුළුවන්. එතකොට මේකෙන් පපුවේ ෆොටෝ එකක් ගත්තට පස්සේ පපුවේ පෙනහැලි හිලක් පේනවද? ඔය ඇහුවේ මගේ පපුවත් විදිනවා. හුස්ම ගන්නත් අමාරුයි. කොහොමද දොස්තර? දොස්තර හිත හොඳ. අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඔයාලට සෞඛ්‍ය ආරක්ෂිත හොඳ පුරුදු කියලා දෙන්න ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයා. සුබ සන්ධ්‍යාවක් ડોක්ටර්. සුබ සන්ධ්‍යාවක්. ඉතින් අද අපිට කියලා දෙන හොඳ පුරුදු මොනවාද? දරුවනේ, ඔගොල්ලන්ගේ අයිතිවාසිකමක්, අපේ යුතුකමක් අපේ දරුවන්ව පිරිසිදුව තබා ගැනීම. මෙතෙන්දී අපි දකිනවා සමහර දරුවෝ එකම ඇඳුම දවස් කීපයක් අඳිනවා. විශේෂයෙන්ම යට ඇඳුම් සමහරක් වෙලාවට දවස් කීපයක් අඳිනවා. ඉතින් මේ මගින් අපිට දිලීර රෝග, හමේ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපිට තියෙන්නේ එක ඇඳුම හරි කමන්නේ, ඒක පිරිසිදුව හොදලා හොඳට අවුවේ වේලගෙන අපිට අඳින්න පුළුවන් නම් මං හිතනවා බොහෝ රෝග වලින් අපිට වැළකීලා ඉන්න පුළුවන් කියලා. ඒ නිසා අපි නානවා වගේම පිරිසිදුව වෙනවා වගේම අපේ ඇඳුම් විශේෂයෙන්ම යට ඇඳුම් අපි හොඳට සෝදලා අවුවේ වේලලා අඳිනවා නම් ඒක ඉතාමත් හොඳ සෞඛ්‍ය පුරුද්දක්. බොහොම ස්තුතියි ડોක්ටර්. ඉතින් අදත් අපේ පුංචි යාළුවන්ට හොඳ පුරුදු කියලා දුන්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා. පාරේ ගමන් ගන්නකොට පඩිකයන්ට හා රියදුරන්ට ආරක්ෂාව සඳහා මාර්ග සංඥා හයකලා තියෙනවා. අපි ඔයාලට කලින් සතියේ ලක් කියලා දුන්නනේ. අපි බලමු අද කොටිරාල මොනවද කියන්නේ කියලා. කොටිරාලේ මම පාරයක් දැකලා තියෙනවා කහ පාට මාර්ග සංඥා. තව කිරිවත් කැලක් අනිත් පැත්ත හරවල වගේ තියෙනවා. මොනවද මේ මාර්ග සංඥා? අනතුරු ඇඟීමේ සංඥාවක් කියලා කියන්නේ. කහ පාට පසුබිමේ කළු පාට සංකේතකින් දක්වලා තියෙන සංඥා පූර්ව. මේ සංඥා පූර්ව වලින් රියදුරට කියන්නේ ඉදිරියෙන් තියෙන වංගුවක් මන්සන්ධියක් ගැන දැනුවත් කිරීම. ඕගොල්ලෝ මේ දකින සංඥා පූර්වෙන් කියන්නේ වයි හැඩේ මන්සන්ධියක් ඉදිරියෙන් තිනවා කියලා. මේ සංඥා පූර්වෙන් කියන්නේ ඉදිරියෙන් ප්‍රධාන මාර්ගයට වම් පසින් අතුරු මාර්ගයක් තිනවා කියලා. ඔන්න ටොමියෝ, ආයි කහපාට පසුබිමේ කළු පාට සංකේතයක් ඇඳලා තියෙන සංඥා පූර්වක් දැක්කොත් ඒ සංඥා පූර්වේ ගහලා තියෙන පණිවිඩය අවබෝධ කරගෙන ඉදිරියට යන්න ඕනේ. Thank you.
වේගඥන වාහනයක රියදුරෙකුට අනතුරු වංගවීමේ සංඥා කලින් දන්වලා තියෙනවා. මේ පාරින් එන්න අපිත් එක්ක එන්න හරි පාර කියන්නේ. ඉසි හොස්පිටල් ඇඩ්මිට් කළා. ඉසි තමාරු වෙලා. බෝලා. ඔව්. පපුවෙන් හුලං එනවා. පපුවෙන් හුලං යනවා. පපුවෙන් හුලං එනවා. පපුවෙන් හුලං යනවා. පපුවෙන් හුලං එනවා. පපුවෙන් හුලං යනවා. මේ ඕක මේ බයිසිකල් ටියුබ් එකකට හුලං ගහනවා වගේ වැඩද? යමුද අපි ඉසිය බලලා ඉන්න. ඔව් ඒකම බ්‍රේක් එකකුත් අරන් ඉන්න. මේ පාරින් එන්න අපිත් එක්ක එන්න හරි පාර කියන්නේ. පිය සිරි හොස්පිටල් එකේ මා තනි වී සිටිමි. මට අර කුකුලා මතක් වෙනවා. මෝඩ කුකුලා. අච්චර වටින මැණික් ගලක් හම් වෙලත් ඕක විකුණ ගත්තේ නෑනේ. තණ්හාය ජායති සෝකෝ. අනේ ඒ කුකුලගේ ඇති තණ්හාවක් නේ. මල පෙරේතයයි සීනේ. අපි බලමු ඊෂෝගේ උපමාකට. किकिली आवे बित्तरे එතකොට කිකිලිය බිත්තරේ දැම්මේ නැත්තම් කොහෙන්ද කිකිලි මෙතෙන්ට? හරි හරි. ඔය ප්‍රශ්න අපි පස්සේ විසඳගමු. කෝ දැන් අර කුකුල් පැටියා බඩේ ඉන්නේ නේද හිටියේ? ආ ඒ කුකුල් පැටියා බිම පහුරු ගගා කෑම හොය හොය ඉන්නකොට එයාට ලොකු මණිකක් හම්බ වෙලා. ඔන්න ඉතින් කුකුල් පැටියයි මණිකයි කතාවට වැටෙනවා. කොක්කක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 
කන්න මුකුත් නැ මම මේ බිමාර්ලවත් කන්න මොනාරි වා ගන්න ඕන කක්ක 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 ආ මේ මොකද්ද මේ මම මැණික් ගලා වටිනා මැණික් ගලා ඔයාට පුළුවා මා විකුණලා මුදල් ගන්න ඔබ කොච්චර වටනවද කියලා මම දන්නේ නැ ඒත් මේ මැඩිකකට වඩා මං කන එක දාන්නට මට වටිනවා ඒත් මේ කුකුල් පැටියට මැණිකක් වටිනවද වටින්නේ නැහනේ එයාට වටින්නේ බිම තිබිලා හම්බෙන අණු එක්ක හරි දාන්නට ටිකක් හරි මේ මැණික මට හම්බුණා නම් මං ලොකු සල්ලිකාරයෙක් වෙනවා මේ කතාවෙන් අපිට ගන්න පුළුවන් පණිවිඩය තමයි කෙනෙකුට වටින්නේ එයාට ප්‍රයෝජනවත් දේ විතරයි මේ පීඑස්සී හොස්පිටල් ඔව් ඔව් පීඑස්සී හොස්පිටල් තමයි මේ ඉෂී කියන මිනිස්සයා මේකෙ ඉන්නේ ඔව් ඔව් ඉන්නවා අමාරුයි ඔයා දන්නේ හරි ෂවුට් මිනිහා කුකුල්ලුන්ට බයිනවා මැනිගල් හොරකම් කරනවා හරි ෂවුට් මිනිහා හරි පෙරේතියා ආ ඇත්තද මම තමයි ඉෂී ඔබනවා බෝලා වැවක ගීලා වෙලක පැලවෙන්නේ මා මහා වාරි මාර්ගේ ගසා ගොසින් වෙලක පැලවිජ ආ ඔය කියන්නේ මේව ගැන ඔන්න අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ වාරි මාර්ග ගැන වැව් නිර්මාණය වුණේ කොහොමද ගොවිතැන් කිරීමට වගේම අපේ එදිනදා කටයුතු වලට ජලය නිතරම අවශ්‍ය වුණා අන්නේ ගැටලුවට විසඳුමක් විදිහට පහත් බිම් වල විශාල වලවල් හාරලා ඒවට වර්ෂා කාලයේදී ජලය එකතු වෙන සැලැස්සුවා. අන් මෙහෙම වර්ෂා කාලයේදී ජලය රැස් වෙන සැලැස්සලා ඔව් නියං කාලයේදී ඒ කියන්නේ වර්ෂාව නොමැති කාලයේදී ප්‍රයෝජනයට ගත්තා. අන්න එහෙම තමයි වැව් නිර්මාණය ආරම්භ වුනේ. එතකොට සඳරු වාරි මාර්ග කියන්නේ මොනවද? අක්කා කියපු වැව් වලින් අපිට අවශ්‍ය ජලය රැගෙන ඒමට ඇල මාර්ග හදලා ඒ ජලය අපවෙත රැගෙන මේ ක්‍රියාවලියට තමයි වාරි මාර්ග කියලා කියන්නේ. වැවක ප්‍රධාන අංග කිහිපයක්ම තියෙනවා. දැන් අපි කියන්න හදන්නේ ඒ මොනවද කියලා. පළවෙනි එක
වැව් කණ්ඩිය එහෙමත් නැත්නම් වැව් බැම්ම මේකෙන් සිද්ධ වෙන්නේ වැවේ තියෙන ජලය එක්ප්‍රෙස් කරලා එකතු කරලා තියාගන්න එක සලපනාව සලපනාව නෙමෙයි රළපනාව පොඩ්ඩක් ඉන්නකෝ මං කියලා ඉවර කරන්නකම් සලපනාව වැව් බැම්ම රළ පහරින් සේදියාම වැලැක්වීම සඳහා වැව් බැම්ම ඇතුල් පැත්තේ පාදමේ සිට ඉහළ ජල මට්ටම දක්වා ඇතුළු කළු ගල් පුවරුවට තමයි සලපනාව එහෙමත් නැත්නම් රළපනාව කියලා කියන්නේ බිසෝ කොටුව කියලා කියන්නේ වැවේ තියෙන ජලය සොරවුවට ලබා දෙන හතරස් ලිඳක් වගේ එකක් සොරවුව වැවෙන් ජලය ඇල මාර්ගයට අරගෙන යන්නේ සොරවුව මගින් පිටවාන වැව ඇතුලේ තියෙන අතිරික්ත ජලය පිටවානෙන් තමයි එළියට දාන්නේ ඇතුළු වාන බාහිර ජල සැපයුම වැවට ඇතුල් කරන්නේ ඇතුළු වාන විවෘත කිරීමෙන් මේ මගින් රොන් මඩ වැවට ඇතුළු වීම වළක්වනවා ඉස් වැටිය අඩි දෙකක් තුනක් උසර තියෙන මේ වැලි කට්ටිය පෝටා නමින්ද හඳුන්වනවා වැව් තාවුල් වැවේ ඉහළ ජල මට්ටමක් සලකුණු කරන වැව් වටා ඇති ප්‍රදේශයට තමයි වැව් තාවුල් කියලා කියන්නේ ඔන්න අද අපි ඔයාලට කියලා දුන්නේ අපේ රටේ වාරි කර්මාන්තය පිළිබඳව රෝගය සෝනි බෝලා හුස්ම ගැනීම ආරම්භ වුණි හුස්ම ගැනීම අමතක නොකරන් පණ්ඩිතිහි යමුද විරාමයකට ප්ලේන්ටියක උද්බීලා ඉන්න මේ පාරින් එන්න අපිත් එක්ක එන්න හරි පාර කියන්නේ හරි පාර කියන්නේ හරි දීතිරේ රංගපාපු පුංචි තරුවක් ඇවිල්ලා ඉන්නවා අදත් අපේ ෆාන් ස්ට්‍රීට් වීදියට අපි බලමු එයා මොනවද කියන්නේ කියලා ආයුබෝවන් වාසනාවන් ඔන්නදත් අපි ෆේස් ටු ෆේස් ශාම සාකච්ඡාවත් එක්ක පුංචි යාළුවෙක් එකතු වෙලා ඉන්නවා හේ මේ කවුවා අන්න අර ළමයා දෙනවා එයා ඇවිල්ලා ඉන්නේ අඬන්නම තමයි මං කවුවට කිව්ව වත් වට යන්න එන්න කියලා එයා එකට ආවෙත් නැ දකිට කිව්ව පිටර ගෙන්න කියලා එයා එක ගෙනල්ලත් නැ මං තරහ වෙ දෙන්නත් එක්ක ආනේ ඇත්තටම නුවණීනේ ආ ඒකට කමන්නේ අපි විස්තර ටික අහගෙන යමුකෝ අපේ පුංචි යාළුවගේ නම මොකද්ද මගේ නම සශ්‍රීකා සේමිනි ඔයාගේ වයස කීයද මගේ වයස අවුරුදු 14යි ආ එතකොට අපේ පුංචි යාළුවගේ ගම මගේ ගම පාදුක ඔයාගේ ඉස්කෝලේ කොහෙද මගේ ඉස්කෝලේ කොළඹ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය අඬන්න වගේම ලස්සනට සින්දු කියන්නත් අපේ නංගි හරිම දක්ෂයි. ඉතින් සින්දු කියලා තරඟ වලින් දිනලා තියෙනවා. නංගි කියන්නකෝ ආගි ඉස්කෝලේ වැඩවලට අමතරව ඔයා විෂය බාහිර කටයුතු මොනවද කරන්නේ? මගේ පාසල් සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය මම විෂය බාහිර කටයුතු විදිහට රංගනය, හඬ කැවීම, ඒ වගේම ස්විමින්, තව ගායනය වගේ දේවල් කරනවා. නංගි කියන්නේ කිතින් අපිට ආ රංගපෑමෙන් ඉදිරිපත් වෙලා තියෙන ෆිල්ම්ස්, ටෙලිඩ්‍රාමාස් මොනවාද? ටෙලිඩ්‍රාම එකක් විදිහට දැනට ඉස්කෝලේ ටෙලිඩ්‍රාමයේ දිනුකි විදිහට රංගනින් දායකත්වය ලබා දෙනවා. ෆිල්ම් එකකට ආරාධනා ලැබිලා තියෙනවා. තව ටීවී කමර්ෂල්ස් වලට රංගනින් මම දායක වෙනවා. ඉතින් අපි දන්නවනේ නංගිට ලස්සනට සින්දු කියන්න පුළුවන් කියලා. අපේ යාළුවන්ට සින්දුවක පුංචි කොටසක් කියලා වෙන්නන්න. ඔවකී මන් දැන් ගායනා කරන්නෙත් මගේම ගීතයක් සැප දුක දෙක සම සිතින් දරාගත් ලක් අම්මාගේ දරු පෙට්ටියක් මං යුතුකම් ගුණ ධම්මතක තියාගත් ලක්කම් මේ මුචි පියාපත් hari sini dui nitu no piya manginni e hinda mai sindinne pa tatu ikili annatu peribe hari ma lassane ape nangge sindu kiwa iting නංගි අපිට කියන්නකෝ නංගිගේ අනාගත බලාපොරොත්තු මොකද්ද ඉස්කෝලේ අධ්‍යාපන කටයුතුත් එක්ක එතකොට
गायने रंगपैमें कहमद मगे अनागत बलापुरत्व की मे कलाशेत्रे वेरे खटीत द्यून करगेना वेरे द्यून करगेना अध्यापने पैत्तें वैद्यवर्याक वेंद तमाई मगे बलापुरत्व इति नंगीट स्वाधीन रूपवाहिनी रंगपान लंगदीम अवस्था हम वे नंगीट अवस्था हम बोना नंगीना अपे वेड कटीत मम रंगपान कमती अभी इदिरी बलम इति नंगीट मे रंगपैम कटीत अत दुनाट स्तुति करवाकि मत मे शेस्त्र गोडाकाय उदाकला मम मे शेस्त्र लिटिल स्टार इतिलो मत अद मेतन सहयोग दुप हेमोटम स्तुति वगेम अद मत मे प्रोग्रम आराधना करपो वसंत सोट गोडा स्तुति मत हरव सत्ते मे प्रोग्रम संबंध लभनिकट अपे फन स्ट्रीट वैटे आवटे शास्त्रिका यालुवट बहुम स्तुति ओयागे अनागत बलापुर सार्थक वेने गेले थिंग अपि ओनी प्रार्थना करेन ई पारिन इन्न अपि तेक्क इन्न हरि पार कियन्न पंडित जी अपि लमाइट त्यागी देन्न ओने प्रश्न अहन नैद्द अहमु अहमु ई सब गे उपमा कथावे कुकुल पटियाड पोलोवे तिबि हंबुवन्ने कुमक्द ईसोप्गे उपमा कथावे कुकुल पटियाड पोलोवे तिबि हंबुवन्ने कुमक्द मे प्रश्नेट निवेरदि पिलितुरु एवन लमाई तुन देनेकुट सरसाई बुक्शॉप एकेन रुपियल 2000ක් වටිනා වවුචර් පත් තුනක් හම් වෙනවා मे प्रश्नेट पिलितुरु මෙන්න මේ ලිපිනයට එවන්න නිෂ්පාදක ෆන් ස්ට්‍රීට් ස්වාධින රූපහානි සේවය වික්‍රමසිංහපුර බස්තර මුල්ල බෝලා मे පාරෙන් එන්න අපිත් එක්ක යන්න हाँ गिंगे ना